හරි දැන් මම ඔයාලට කතා කරන්නේ ඩිජිටල් සිග්නල් එන්කෝඩින් ගැන. එතනදී මැන්චෙස්ටර් එන්කෝඩින් ගැන අපි කලින් කතා කරලා තිනවා. දැන් මම කතා කරන්න යන්නේ NRZ-I, ඒ කියන්නේ නන් රිටර්න් ටු 0 ඉන්වර්ටඩ් කියන එක. ඉන්වර්ටඩ් කියන එක හැමදෙස්සෙම මෙතනදී අපි ගන්න අර ඒ කියන්නේ ඉන්වර්ට්, එහෙම නැත්නම් අපි කියනවා විරුද්ධ පැත්තට යනවා කියන අදහස. ඉතින් අපි බලමු ග්‍රාෆ් එකේ කොහොමද හරියට වෙන්නේ කියලා. ඊළඟ තමයි නන් රිටර්න් ටු 0 ලෙවල් කියන එක. අපි එතනදී ග්‍රාෆ් එකේදී බලමු මොකද කියලා. ඉතින් මේ මොඩල් දෙක තමයි අපිට තියෙන නන් රිටර්න් ටු 0 කියලා, 0 ග්‍රාෆ් දෙක හැටියට. එතකොට මේවා එන්නේ ඩිජිටල් සිග්නල් එන්කෝඩින් කියන එක යටතේ. ඒ කියන්නේ අංකිත සංඥා කේතනය වගේ එකක් අපිට දෙන්න පුළුවන් සිංහලෙන් දෙනවා නම් අංකිත සංඥා කේතනය කියලා එකක්. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අර මං මැන්චෙස්ටර් එන්කෝඩින් වල කිව්වා වගේම මේ ඩේටා එකක් ට්‍රාන්ස්මිට් කරන්න. ඉතින් මෙතනත් අපි උත්සාහ කරනවා මෙතන ඩේටා එක ට්‍රාන්ස්මිට් කරන්න. හැබැයි මැන්චෙස්ටර් එන්කෝඩින් වල කතා කරපු විදිහ නෙමෙයි, මේකේ විදිහ වෙනස්. ඉතින් අපි එකක් අපි මුලින්ම ගමුකෝ නන් රිටර්න් ටු 0 ඉන්වර්ටඩ් කියන එක. ඉතින් මම මෙතන ලියනවා ග්‍රාෆ් එක හඳුනලා ගන්න ඕන නිසා නන් රිටර්න් ටු 0 ඉන්වර්ටඩ් කියන එක. රයිට්. එතනදී මේ දැන් මම මෙතන ඇඳලා තියෙන ඔයාලට මේකේ අපි හිතමු ට්‍රාන්ස්මිට් කරන්න ඕනේ ඩේටා එකක් තියෙනවා නම් ඒ ඩේටා එක තමයි මෙතන ඇඳලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මතක තියාගන්න මේක ඩේටා. දැන් අපි දන්නවා 0 කියන එකනොත් මෙතන වටිනාකමක් කියලා කියන්නේ නිකන් ඒ කියන්නේ ඩේටා එකක් රිප්‍රසන්ට් කරන්න 0 මෙතනින් අයින් කරන්න බෑනේ. දැන් 0 වටිනාකමක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. අපි දන්නවා 10 වලින් තමයි කම්පියුටර් එකේ සියලුම දේවල් රිප්‍රසන්ට් කරන්නේ. ඉතින් මෙතන අපි උත්සාහ කරන මේ 0 කියන ඩේටා එක මම දුන්නොත් එකට 5 වෝල්ට්. දැන් අපිට හිතනවා 5 වෝල්ට් කියන්නේ 1 නෙමෙයිද, 0 වෝල්ට් නෙමෙයිද 0 කියලා නෑ. ඒක ගන්න ඒත් කමක් නෑ. ඉතින් මේක සමහර විට මේ ඩේටා එක රිප්‍රසන්ට් කරන්න අපි 5 වෝල්ට් දුන්නොත් මේකේ මම එක අනිත් ග්‍රාෆ් එක අඳිනක මම ඔයාලට තේරුම් කරන්න මේ ඩේටා එකට අපි නම් මේ ඩේටා එක රිප්‍රසන්ට් කරන්න නිකන් හිතන්න එපා මේක මේ 0 කියලා දැම්මට මේ 0 වෝල්ට් නෙමෙයි, මේ ඩේටා එක රිප්‍රසන්ට් කරන එක්තරා බිට් එකක්. මේ බිට් එක රිප්‍රසන්ට් කරන්න මම වෝල්ටේජ් වලින් රිප්‍රසන්ට් කරනවා නම් ඒක තමයි මේ නන් රිටර්න් ටු 0 ඉන්වර්ටඩ්, විශේෂයෙන් නන් රිටර්න් ටු 0 කියන එක උත්සාහ කරන්නේ මේ වෝල්ටේජස් වලින් මෙන්න මේ 01 රිප්‍රසන්ට් කරන්න. ඉතින් වාදන්නවා 0 කියන එක එකක්, 1 කියන එක එකක්. ඉතින් කොහොම හරි මේකට එක පැටර්න් එකක් හදාගත්තාම මේගොල්ලොන්ට ලේසි නිසා මේගොල්ලෝ 0 කියන එක රිප්‍රසන්ට් කරන්න අපි හිතමුකෝ මම 5 වෝල්ට් දුන්නා කියලා. මම අනිත් ග්‍රාෆ් එකත් අඳින්නම්. 5 වෝල්ට් දුන්නොත් 1 කියන එක එකේදි තමයි මෙන්න මෙතනදී නන් රිටර්න් ඒක තමයි ඉන්වර්ට් වෙනවා කියන්නේ. දැන් 1 තියෙනවා නම් මේක ඉන්වර්ට් වෙනවා. ඒ කියන්නේ ග්‍රාෆ් එක දැන් තියෙන පැත්ත අනිත් පැත්ත ගහනවා. දැන් මම මේකෙදි 0 වලට 5 වෝල්ට් දුන්නොත් එහෙම 1 වලදී මේක අනිවාර්යෙන් ඉන්වර්ට් වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට යනවා. රයිට්. එතකොට දැන් 0 આવොත් එයා එයාගේ ස්ටේටස් එක මේ විදිහටම තියාගෙන යනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තියාගෙන යනවා. 0 આવොත් එයා අර ඒ 1 වලදී විතරයි මෙයා ග්‍රාෆ් එක ඉන්වර්ට් කරගන්නේ. අනිත් වෙලාවෙදි මෙයා මේක සාමාන්‍ය පරිදි දැන් 0 නේ දිගටම, ඒක නිසා මෙයා මේ ග්‍රාෆ් එක අරගෙන යනවා. ඊළඟට නැවතත් 1 ආපු ගාම මෙයා මොකද කරන්නේ, අර ග්‍රාෆ් එක ටක් ගාලා ආයෙත් ඉන්වර්ට් කරගන්න. ආයෙත් 1 එනවා. එතකොට එයා ග්‍රාෆ් එක ආපහු ඉන්වර්ට් කරගන්න. රයිට්. ඉතින් අනිත් පැත්තට හරව ගන්නවා. දැන් 0 එනවා ඊළඟට. එතකොට මෙයා දිගටම ඒ ස්ටේටස් එකේම ඉන්නවා. ආපහු 1 આવොත් රයිට්, ආයෙ 1 આવොත්, ආයෙ 1 આવොත් එයා මොකද කරන්නේ, ග්‍රාෆ් එක ඔන්න ඉන්වර්ටඩ් කරගන්න. රයිට්. ග්‍රාෆ් එක ඉන්වර්ටඩ් කරගන්නවා. ඊළඟට ආපහු 1 આવොත් මෙයා ආපහු යන ග්‍රාෆ් එකේ ස්ටේටස් එක ඉන්වර්ට් කරගන්නවා. ආපහු මේ මෙතනින් එකකට ඉන්වර්ට් කරගන්නවා. ඉතින් ඔහොම තමයි මේ ග්‍රාෆ් එක හැදෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඕනනම් ඊට පස්සේ යා කරන්න. මොකද මේ ග්‍රාෆ් එකක් නිසා මේ පැත්තෙන් ඔන්නෝම සම්බන්ධ කරගන්න පුළුවන් ගැටලුවක් නෑ. මම හිතනවා මේ කාරණාව තේරුණා. හැබැයි දැන් මම මෙතන 0 රිප්‍රසන්ට් කරගත්තේ රයිට්. යිට් ඔන විදිහට තමයි ග්‍රාෆ් එක කම්ප්ලීට් වෙන්නේ. ඉතින් මම ඔයා දැන් මම මෙතනදී කිව්වා 0 වලට 5 වෝල්ට් දුන්න නිසා තමයි 1 වලදී මේක ඉන්වර්ට් උනේ කියලා. ඉතින් අපි ඕන්නම් ගමු. දැන් මේක ඔයා දන්නවා. දැන් මේකට මම ඔයාට පැටර්න් එකක් කියලා දුන්නා. දැන් මෙන්න මේ ග්‍රාෆ් එක ඇඳෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් අපිට පුළුවන් කම්පියුටර් එක උනත් මේකට ප්‍රෝග්‍රෑම් කරන්න. මේ විදිහට තමයි මේ මේ නන් රිටර්න් ටු 0 ඉන්වර්ටඩ් කියන එක මෙන්න මේ වෙලාවේදී වැඩ කරන්න කියලා. එතකොට එයා දන්නවා ලස්සනද 1 වලදී මේක ඉන්වර්ට් උනා කියලා. දැන් අපි හිතමු උදාහරණයක් ඇරෙට මම මේක කියලා දුන්නාන් පස්සේ ඔයාට මේ 0100 කියන මේ උඩ ඩේටා එක නොදී මෙන්න මේ ග්‍රාෆ්
graph එක පෙන්වලා ඔයාට පුළුවන් ඕනනම් දැන් ලියන්න බලන්න මෙන්න මේකේ මොන data එකද represent වෙන්නේ මෙන්න මේ ඇඳලා තියෙන graph එකේ මොන data එකද represent වෙන්නේ කියලා. ඒත් එතනදී ඒගොල්ලෝ ඔයාට කියන්නේ මොකක් විතරද 0 වලදී 5 volt දෙනවා කියලා තීරණය කරපු ගමන් ඔයාට පුළුවන් non return to 0 invert එකේදී හරි මේකේ අනිත් පැත්ත මට ඕනනම් ඔයාට පුළුවන් මෙන්න මේක මකලා අනිත් පැත්ත අහන්න. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේක ලියලා පෙන්නන්න උඩ data එක. ඉතින් මං දැනට මං ඒක කලබලිය කියන්න යන්නේ. දැන් ඔයාට මම ඉස්සලා දුන්නේ data එක. එතකොට ඒකට ගැලපෙන graph එක අඳින හැටි මං කිව්වා. එතකොට මං කිව්වේ 0 represent කරන්න. 0 කියන එක නිරූපණය කරන්න අපි 5 volt දුන්නොත් මෙතනදී 1 වලින් තමයි graph එක invert වෙන්නේ. Right? ඊළඟට 0 වලට මුකුත් වෙන්නේ නැහැ. ඒක නිසා මේක ආවා. ඊට පස්සේ 1 වලදී ආපහු invert පැත්ත හැරෙනවා. ඊට පස්සේ ආපහු 1 වලදී ආයෙත් පැත්ත හැරෙනවා. ඒක තමයි පල්ලෙහාට ආවේ. ඊට පස්සේ 0 නිසා දිගටම මේක යනවා. ඊට පස්සේ ආපහු 1 නිසා මේක අනිත් පැත්තට හැරෙනවා. ඊට පස්සේ ආයෙත් 1 නිසා අනිත් පැත්තට හැරෙනවා. ඊට පස්සේ ආයෙත් 1 නිසා අනිත් පැත්තට හැරෙනවා. Right? ඒක තමයි graph එක. ඉතින් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් මේකම මේ non return to 0 inverted කියන එකේ graph එක අපි අපිටම 0 volt 0 voltage එකෙන් represent කරනවා. Data එක 0 කියන එක 0 volt එකෙන් represent කරනවා කියලා. Data එක හොඳට ගන්න මේ වචන data එක represent කරනවා 0 voltage එකෙන්. Right? එතන මෙතනදී එන්නේ 0 voltage එකක් නම් අපි හිතමු 1 වලදී අනිවාර්යෙන් invert වෙනවා. Right? ඊළඟට 0 වලදී ආයෙ status එකේ හැමම තියා ගන්නවා. හරි? ඊළඟට යා 1 වලදී ආපහු මේක invert කර ගන්නවා පැත්ත මාරු කර ගන්නවා. ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ආයෙත් 1 එන්නේ. ආයෙ මේ උඩට ගිහිලා පැත්ත මාරු කරගත්තා 0 නිසා. දැන් ඊළඟට තියෙන 0. ඔයාලට පේනවා මෙතන තියෙන 0. ඒක නිසා යා අර 1 වලදී invert කරගත්ත එක යා දිගටම maintain කරනවා. ඒ ඔය විදිහට දිගටම යනවා. ඊළඟට ආපහු 1 තියෙනවා මෙතන. ඔයාලට පේනවා මෙන්න මෙතන 1. එතරේ 1 වලට ආපහු මෙයා මොකද වෙන්නේ අන්න graph එක යන පැත්ත invert කර ගන්නවා right හරි ඊළඟට ආපහු 1 තියෙන්නේ දිගටම 1 තියෙන්නේ යා දිගටම පහළට ආපහු එකයි උඩට යනවා උඩට ආව නම් ආයෙ පල්ලෙහාට යනවා එක දකුණකොටම යා graph එක තියෙන පැත්ත මාරු කර ගන්නවා right දවා දැක්කොත් මම මේක ඇඳා ඉතින් මෙන්න මෙතනදී මම මේක mark කර ගන්නවා මේ විදිහට ඒ කියන්නේ සම්පූර්ණ කර ගන්නම් graph එක right සම්පූර්ණ කර ගන්නම් ඔන්න ඔය විදිහට right and non return to 0 inverted කියන එක. ඊළඟට මම හිතනවා මම මෙහෙමම ගන්නම්. නෑ මේකම අපි කතා කරමුකෝ දැන් උදාහරණයක් හැටියට මම මෙන්න මෙතන තියෙන data එක මකලා දානවා. අපි හිතමු මෙහෙම මකලා දානවා කියලා මේක. දැන් ඔයාලට මේ graph එක දිහා බලාගෙන පුළුවන් වෙන්න ඕනේ. මම මේ විභාගෙදි දෙපැත්තම දෙන්න පුළුවන්. දැන් මම මේක මකනවා. විභාගෙදි දෙපැත්තම දෙන්න පුළුවන්. එතකොට ඔයා දැනගන්න ඕනේ මම ගානේ විභාගෙදී අපිටම ගානේදී කියනවා මේ මෙතනදී මේ මේ graph එකේ වෙන මෙතන represent කරන්නේ 0 කියලා. හැබැයි ඔයා පාවිච්චි කරන්නේ non return to 0 inverted කියන එක. ඔයා එක එයා එකක විතර දෙනවා. එකක විතරක් දෙනවා එයා. එයා දෙන්නේ පළවෙනි data එක 0 represent කරන්න එයා 5 volt පාවිච්චි කරනවා කියලා දෙනවා. ඒක ඔයා දන්නවා non return to 0 inverted එකේ 0 තියෙද්දි පටන් ගත්තා නම් එකක් 1 වලදී මේක invert වෙනවා කියලා. 0 තිබුණා නම් මේ graph එක දිගටම A line එකේම යනවා 0 තිබුණොත්. 1 වලදී විතරයි graph එක යන පැත්ත මාරු කරන්න යන පැත්ත මාරු කරන්න ඒක නිසා මෙතනදී වා දන්නවා එහෙනම් මෙතනදී 0 කියන එක ස්ටේටස් එකේ හැම තියාගත්තා දැන් බැරි වෙලාවත් මෙතන 0 තිබුණා නම් මේක දිගටම මේ ලයින් එක යනවා ඉතින් එයා 1 ඔයා දන්නවා මේක ඉන්වර්ට් උනේ ඇයි මෙන්න මෙතන 1 නිසා එතකොට මෙතන ඇයි මේක එක ඒ විදිහටම තියාගෙන ගියේ අය ඒවා 0 නිසා හරි 1 දැක්කොත් විතරයි ආ ඉන්වර්ට් වෙන්නේ ආ මෙතනින් පස්සේ මම මොකද වෙන්නේ තා ආපහු ස්ටේටස් එක චේන්ජ් කර ගන්නවා තත්ත්වේ මාරු කර ගන්නවා එහෙනම් මෙතන 1 ඊට පස්සේ ආපහු යා තත්ත්වේ මාරු කර ගන්නවා එහෙනම් මේක 0 ඒ කියන්නේ 0 කියලා කියන්නේ නෑ 1 හරි එතකොට ඒක 1 තමයි එන්නේ මොකද පැත්ත මාරු කරගන්න දැන් මේක 1 මේ පැත්ත මාරු කරගන්නවා හරි මෙතන 0 නෙමෙයි එතකොට මේක 1 හරි පැත්ත මාරු කරගත්ත දැන් මාරු කරගත්ත පැත්තේ මෙයා මොකද කරන්නේ මේ එක දිගට යනවා එහෙනම් ඒක දිගට යනවා නම් ඒ ටික 0 right ඒක 0 එතකොට එතන මාරු වෙච්ච එක මෙතනින් ඔයා දකින්නවා ඒක ආපහු උඩට යනවා කියන්නේ ටක් ගාලා ඉන්වර්ට් වුණා ඒ කියන්නේ මේක 1 right එතකොට මෙයා කවුද ටක් ගාලා ඉන්වර්ට් වුණා තියෙන පැත්ත මාරු කරගත්තා එතකොට එයත් 1 හරි එතන මෙයාත් මොකද වෙන්නේ ඊළඟට ඒ තියෙන පැත්ත ආපහු උඩට මාරු කරගත්තා ඒ කියන්නේ මෙයත් 1 ඉතින් ඒ වගේ graph එක දුන්නාම වාට graph එක දීලා පළවෙනි bit එක පිළිබඳව නම් කියන්න පුළුවන් 0 වලදී මේක 5 volt කියලා ඒක non return to 0 inverted තමයි පාවිච්චි කරන්නේ එතකොට ඔයාලා ලස්සනට 1 වලදී විතරක් මේ graph එක invert කරලා ගන්න ඉතින් ඕකෙම අනිත් පැත්ත මේ දැන් සමහරවිට ඔයාට දුන්නොත් non return to 0 inverted එකේ 0 volt 0 voltage එකෙන්ම පටන් ගන්නවා කියලා ඔයාට දෙන්නේ 1 වලදී invert කරන්න එතකොට 0 වලදී එක stable කරගෙන යනවා අපව 1 ආපු ගමන් invert කරනවා ඉතින් 1 ආපු ගමන් ආයෙත් පැත්ත මාරු කරනවා ආපහු 0 වලදී එක එක දිගට අරගෙන යනවා 1 නම් ඔන්න පැත්ත මාරු කරා ආපහු 1 පැත්ත මාරු කරා 1 ආපහු පැත්ත මාරු කරා ඉතින් ඔයා දන්නවා මේක ලියන්න පුළුවන් හරි ඒ විදිහටම අපි ගත්තොත් NRZ-L level කියන එක ඉතින් අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා
කතා කරන්න යන්නේ අර කලින් ගත්ත ඩේටා එකම ගත්තා. මොකද ඩේටා ගා කොහොම ගත්තත් එකයි නේ. උනම් අපි වෙන එකක් ගන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න මම මෙතනදී non return to 0 level කියන එක අපි කතා කරා. non return to 0 level කියන එක. හරි. එතනදී මම දුන්නොත් ඔයාට දැන් මෙහෙම අපි හිතමු කලිනුත් 0 වලට අපි 5 volt දුන්නා කියලා. දැන් මෙතන level. හරි. එතන 0 volt මෙයා මොකද කරන්නේ 5 volt දෙනවා. දුන්න ගමන් 1 වලදී මෙයා invert වෙනවා. රයිට්. එතන මෙයා වෙන්නේ ඔන්න බලන්න. හරි 1 වලදී මෙයාට අග්ගල ඉන්වර්ට් වෙනවා. දැන් කලින් එකෙත් අපි කිව්වා. හැබැයි මෙයා 0 වලදීත් ආයෙත් ඉන්වර්ට් වෙනවා. හරි 0 වලදී ආයෙත් ඉන්වර්ට් වෙනවා. ඒ කියන්නේ මෙයා මෙතනදී 1 වලින් 0 වලට ආපු ගමන් ඉන්වර්ට් වෙනවා. දැන් 0 වලින් 1 වලට යද්දිත් අග්ගල පැත්ත මාරු කර ගන්නවා. එතකොට 1 වලින් ආපහු 0 වෙනකොට පැත්ත මාරු කර ගන්නවා. රයිට්. ඊට පස්සේ 0 නම් එයා ස්ටේටස් එක ඒ විදිහටම තියාගෙන යනවා. රයිට්. 0 නම් එයා ස්ටේටස් එක ඒ විදිහටම තියාගෙන යනවා. ඔන්න යනවා. ඊට පස්සේ 1 වුණ ගමන් එයා මොකද කරන්නේ? ආයෙත් පැත්ත ඔන්න මාරු කර ගන්නවා. ඉතින් 1 වුණොත් 1 දිගටම 1 නේ. ආ දිගටම කරගෙන යනවා. එතකොට 0 වෙච්ච ගමන් එහෙනම් මේක 1 0 ඈ. 1 0. ඒ කියන්නේ එක බිඳුවට මාරු වෙද්දි විතරයි මේ graph එකේ පැත්ත මාරු කරගන්නේ. දැන් මෙතන 0 නේ. හරිනේ. 1 වල ඉඳන් 0 වලට යන්නේ මාරු වුණා. හැබැයි දැන් 0 නේ. එහෙනම් දිගටම යනවා. ආයෙ 1 වුණ ගමන් ටක් ගාලා පැත්ත මාරු කරා. ආයෙ 1 වුණ ගමන් මාරු වෙනවද? නෑ නෑ නෑ. ඒ කලින් එකේ නේ. එතන මේක 1 නිසා දිගටම මේක මේ විදිහටම level කරගෙන යනවා. level කරගෙන යනවා. දැක්කද? 0 නම් ඔන්න level වෙලා. මේ තියෙන්නේ දැන් 0 on a level 1 level A level එකේම ඉන්නවා. දැන් 0 level එක මේ දිගටම level එක තමයි non return to 0 level කියලා කියන්නේ. ඒක 0 වලදි level 1 වලදි level. හරි. ඒක 0 වලදි ආයෙත් level 1 වලදි ආපහු level. ඒ කියන්නේ එකම level එකේ. මේකේ එකම type එකේ bit එකට එකම level එක තමයි maintain කරන්නේ. එතකොට 0 level එකක හිටියානම් එකපාරට එක 1 වුණ ගමන් පැත්ත මාරු කර ගන්නවා. හැබැයි ආ දිගටම 1 තිබුණා නම් මේක දිගටම පල්ලෙහැන් 1 විදිහට යනවා. ඉතින් මං හිතනවා මෙතන දිවල්ලා ගන්න තියෙන 0 වලින් 1 වලට මාරු වෙනකොට තමයි මේක පැත්ත මාරු කරගන්නේ. හැබැයි එම data type එක bit එකේම හිටියොත් එයා එක level කරගෙන යනවා. ඒක තමයි non return to 0 level කියලා අදහස් කරනවා. අපි තව එකක් කතා කරමු. දැන් මෙතන පල්ලෙහැන් මම මේක 0 වලට 5 volt කතා කරපු නිසා මං 0 වලට 0 volt ම කතා කරනවා. හරි. 0 වලට 0 volt කතා කරොත් ඔන්න හරි. මේ 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 ඩේටා එකම තමයි. ඒත් ඔයාලගේ විභාගෙට දුන්නොත් 0 රිප්‍රසන්ට් කරන්නේ 0 වෝල්ට් වලින්ම කියලා. ඒත් ඔයාලට පුළුවන් 1 වලදී මේක ටක් ගාලා ඔන්න පැත්ත මාරු කරන්න. රයිට්. හරිනේ. ඊට පස්සේ යා 0 වෝල්ට් මොකද කරන්නේ? 0 වෝල්ට් දැන් ආපහු මාරු වෙන්න බෑ. මොකද දැන් ඉන්නේ 1 වලනේ. දැන් ඉන්නේ 1 වල. ඉතින් ටක් ගාලා ඔන්න මාරු වුණා. හැබැයි දැන් ඉන්නේ දිගටම 0. එහෙනම් 0 නම් පල්ලෙහැන් අරන් යන්න. ලෙවල් ලෙවල්. රයිට්. ලෙවල්. මේක ලෙවල් නේ. එකම જાතිය නම් ලෙවල්. ඊට පස්සේ 1 වෙච්ච ගමන් ඔන්න මාරු කරනවා. රයිට්. ඊට පස්සේ ආපහු දිගටම 1 නේ. ඔයාලට පේනවා උඩ තියෙන 1. හරි. මේ දිනේ 1 ඊළඟටත් 1 නිසා යා එක ලෙවල් කරගන්නවා. ලෙවල්. රයිට්. ලෙවල්. ඊළඟට 0 වෙච්ච ගමන් ඔන්න පැත්ත මාරු කරගත්තා. හැබැයි 0 ඊට පස්සෙත් 0 තියෙන එක නිසා මෙයා ලෙවල් කරගත්තා. ඔන්න 1 වුණා පැත්ත මාරු කරා. ඊට පස්සේ දිගටම තියෙන 1 නිසා ඔන්න එයා 1 වලට ලෙවල් කරගෙන ගියා. ඉතින් මේ graph වුණ නම් ඔයාලට මෙතනින් යා කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මෙතනින් ඔය විදිහට යා කරන්න පුළුවන්. රයිට්. ඕෆ්. හරි. ඉතින් ඔන්නෝක තමයි non return to 0 inverted සහ දැන් අපි කතා කරමු non return to 0 level කියලා කියන්නේ. හරි. දැන් මම හිතනවා හැමෝටම තේරෙනවා කියලා. මොනවා හරි ප්‍රශ්න තිබුණොත් ඔන්න අහන්න. අනිවාර්යෙන් අහන්න.